අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත සියලු රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සේවක තොරතුරු දින 3ක් තුල යාවත් කාලින කළ යුතුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි මිනුවම්ගොඩ කොරෝනා පොකුර තවදුරටත් ඉහළට කොරෝනා කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක් වසා දමයි කොරෝනා තවත් විභාග රැසක් කල් දමයි උසස් පෙළ නිරෝධායන නීති යටතේ අද දෙවන දිනටත් බාස්මති සහල් ආනයනයට රජයෙන් තීන්දුවක් බලධාරීන්ගේ ඇස නොගැටුණු කරඳගොල්ල උල්පතවල කොවිඩ් ආසාදනය වීමට ඉඩදී ප්‍රතිශක්තිකරණේ ලබා දීම සදාචාරාත්මක නොවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක් ප්‍රථම නවධානය යොමු කරමු දේශීය පුවත් වෙත ඉදිරි දින කිහිපයේ ඇතුළත රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවය කරන සේවකයන්ගේ තොරතුරු යාවත් කාලීන කරන ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර අද දිනයේත් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් වාර්තා වුණා. මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4844 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණයේ යටතේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 1514ක්. මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොවිඩ් පොකුරක් නිර්මාණය වීම හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති වෙළඳ සැල් සහ ඖෂධ සැල් අද දින සිට දින 3ක කාලයක් වසා දමා තිබෙනවා කිසියම් පුද්ගලෙක් යම් කිසි ආකාරයකට මෙම නීතිය කඩ කළහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම්ින් පසු වෙනවා මේ වන විට ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 124 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 37ක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් తాවකාලිකව වසා දමා තිබෙනවා එමෙන්ම කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි සුකූපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල සිට පිරිස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍යංශ පවසනවා වෛරසයේ ආසාදිත අදාළ රෝගීන් දෙදෙනා හෝමාගම රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර රෝගීන් දෙදෙනාගේ සමීපතමින් PCR පරීක්ෂණවලට ලක් කර තිබෙනවා මේ අතර බොරැල්ල ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියකට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති අතර වෙයම්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ සිසුවිය සහ ඇගේ පවුලේ සියලු දෙනා හටද වෛරසයේ ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා මේ අතර කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ කලමනාකරුවෙකුටද කොවිඩ් වෛරසයේ ආසාදනය සෞඛ්‍යංශ පවසන්නේ මේ වන විට පොලිස් රසම් 18ක් ආශ්‍රිතව තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා අපි පසුගිය දින කිහිපේ සහනයක් සලසා දී තිබුණා ඒ සහනය ලබා දෙන්නේ නැහැ දින 3 කාලයකට ඒකම මේ වන විට ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 124 දෙනෙක් පසුගිය ඉරිදා ඉඳලා කාලය තුල අත්අඩංගුවටගෙන තිබෙනවා වාහන 37ක් පොලිස් භාරයටගෙන තිබෙනවා එමෙන්ම විශේෂයෙන්ම මේ බ්‍රැන්ඩික්ස් පොකුරත් එක්ක අපි විමර්ශන කිරීමේදී මේ බ්‍රැන්ඩික්ස් සමාජිකයන් සෙවීම සඳහා අනාවරණය වූ කාරණයක් තමයි ඔවුන්ගේ පුද්ගලික ලිපිගොනු යථාවත් වී නොමැති බව. ඒ ආයතනයෙන් විතරක් නෙමෙයි ලංකාවේ සියලුම රාජ්‍ය පුද්ගලික ආයතනවලින් ඉල්ලා සිටිනවා. ඔබගේ ආයතනයේ සිටින සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපිගොනුව දින 3ක් ඇතුළත යථාවත් කරන්න කියලා විශේෂයෙන්ම නම, ඒ වගේම ස්ථිර ලිපිනය, తాවකාලික ලිපිනය, දුරකථන අංකය, ඒ වගේම මේ දුරකථන අංකයේ ක්‍රියා කරන්නේ නැති වෙලාවක සම්බන්ධ කරගන්න කෙනෙක් ඉන්නවා නම් වෙනත් දුරකථන අංකයක් වෙනත් ස්ථාවර දුරකථන අංකයක් මේ ආදී කරුණු ඇතුළත් කරලා ලිපිගොනුවක් පවත්වාගෙන යන්න මේ දින 3කට පස්සේ යම් ආකාරයකට මේ තොරතුරු ගැන විමසුවොත් අපිට ඒ යථාවත් වෙච්ච තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබෙන්න ඕනේ මෙය අත්‍යවශ්‍ය වෙනවා බ්‍රැන්ඩික් සමාගමේ සේවක සේවිකාවන්
හැරුණකොට අනිකුත් ඔවුන්ගේ ළඟම ඥාතීන් පිළිබඳව සොයමින් පවතිනවා පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේ සෑම විටම දුරස්ථභාවය තබා ගන්න කාවරණයක් නැත්නම් මුවාවරණයක් පළඳින්න දෑත් පිරිසුදු කරගන්න ඔබගෙන් යම්කිසි අවස්ථාවක විමසුවොත් සතියක කාලයක් තුල ඔබ ගියේ කොහෙද ආවේ කොහෙද මොන රටෙන්ද කුමන ආකාරයටද මේ කරුණු කියන්න ඔබට හැකියාවක් තියෙනවා නම් අපිට පුළුවන් මේ රෝගය පාලනය කරන්න බොරැල්ල ප්‍රදේශයේ යම් නවාතැන් පොළක ආසාදිතයෝ කීප දෙනෙක් හමු වෙලා තියෙනවා. ඔවුන් ගිය ස්ථාන තමයි මේ තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ හෝටල් දෙකක් ඇතුළු ස්ථාන හයක්. එම ස්ථාන දැනට වසා දමා තිබෙනවා සෞඛ්‍ය බලධාරීන් උපදෙස් මත. ඒ පිරිස් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. COVID-19 වෛරසය පාලනයකින් තොරව ව්‍යාප්ත වන බවට පැතිර යන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බවත් පවතින තත්ත්වය පාලනය කිරීමට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. තවමත් මේ රෝගීන් විවිධ ස්ථානවල හම්බ වුණත් ඒ හම්බ වෙන්නේ අපේ සර්වේලන්ස් සිස්ටම් එකේ. එහෙම නැත්නම් අපි රෝගීන් ඉන්න ස්ථාන හඹා යාමේ සහ අපි සැකහිතන ස්ථානවල අහඹු ලෙස සෑම්පල් අරන් පරීක්ෂා කිරීම නිසා. ඒ හැම අවස්ථාවකදීම ඒ පුද්ගලයාට කොවිඩ් වැළඳෙච්ච ආකාරය නිවැරදිව අපිට හම්බ වෙන නිසා තර්කානුකූල විද්‍යානුකූලව වසංගත රෝග විද්‍යායකකගේ විසින් ප්‍රකාශ කළ තියෙන කාරණේ තමයි තවමත් අපිට ආශ්‍රිතයෙන් මුණ ගැහෙන නිසා අපිට මෙය සමාජගත වෙලා කියලා අපිට පාලනයෙන් තොරව සමාජගත වෙලා කියන කාරණේ පිළිගන්න පුළුවන් කමක් නැහැ මේ වෙනතෙක් අවශ්‍යතාවයේ මත ඒ අවශ්‍ය සම්පත් ඒ අවශ්‍යතාවයේ අනුව ඒ දිශාවට යොදා ගැනීමේ හැකියාව අපිට තියෙනවා එහෙනම් අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය රෝගීන් කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් එක්ක වසංගත තත්ත්වේ කළමනාකරණය කර ගැනීමේ හැකියාවත් එක්ක අපිට මහ ජනතාවට හොඳ සේවයක් ලබා දෙන්න පුළුවන් කොවිඩ් පොකුර විහිදිලා තියෙන ආකාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට මනා අවබෝධයක් තියෙනවා මේ කොවිඩ් පොකුරත් පාලනය කරගන්න හැකි ආකාරයේ එකක් කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස විශ්වාස කරනවා ලෝකයේ බොහෝ රටවල් වලට කොවිඩ් පාලනය කරගන්න බැරි වුණේ මහජන සහයෝගය ලැබුණේ නැති නිසා මෙවර ඒ සහයෝගයේ තරමක් මදි බවක් දැනෙනවා මේ රිදිවලින් මහන මුඛාවරණ නැවත භාවිතා කිරීමේදී පෙරදා භාවිතා කළ මුඛාවරණයේ සබන් වතුරේ හෝ උණු වතුරේ පොඟවලා තියලා ඊට පස්සේ හොදලා වේලලා අරන් භාවිතා කිරීම ඉතාමත් හොඳයි කාට හරි පුළුවන් නම් ස්ථිරික කරලා මේක භාවිතා කරන්න ඒ වඩාත් සුදුසු සෞඛ්‍ය සේවයේ නියුතු ඇතැම් උදවියට මේ වෛරස් එක හැදිලා තියෙන්නේ ඔවුන් සමාජයේ ඉන්න හඳුනාගත් රෝගීන්ගෙන් හම්බ වෙලා තියෙන නිසා අපිට මේ රෝගය බෝවීම හෝ වැළඳීම පිළිබඳව මූලාශ්‍ර තියෙන හින්දා මෙයත් අර කන්ටැක්ට් ට්‍රේසිං වලින් හඳුනා ගන්න පුළුවන් හින්දා ඒ කළමනාකරණය කරගත හැකි තත්ත්වයේ තියෙනවා. අවුරුන් හෝ මුඛාවරණයක් නැතුව යනවා නම් ඒ පුද්ගලයාට කාරුණිකව ඉල්ලීමක් කරන්න බලපෑමක් කරන්න ඔබ මුඛාවරණයක් නැතුව යන එක මේ සමාජයට ව්‍යසනයක් වෙන්න පුළුවන් ඒ නිසා කරුණාකරලා ඒ මුඛාවරණය පළඳීම මේ අවස්ථාවෙම කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. යම්කිසි විදියකින් ආසාදිත දරුවෙක් ඉදිරියේදී විභාග පැවැත්වෙන කාලයේ අපිට මුණ ගැහුණොත් ඒ දරුවට විභාගයේ ලියන්න පුළුවන් වෙන ස්ථාන දැනටමත් සැලසුම් කරලා තියෙනවා අදාළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව පැවැත්වෙන රෝහල්වල කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යලිත් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. කොරෝනා වෛරස් රෝගී රෝග ලක්ෂණ උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතාවය හතිය උගුරේ වේදනාව හිස රදය මස් පිඩු හා ඇඟපත වේදනාව පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝග ලක්ෂණද ඇතිවිය හැකියි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථාවන් පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටකට සංචාරය කර තිබේ නම් තද උණ සමග ශ්වසන මාර්ග ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගී දැඩි අවධානම් කණ්ඩායම් වයස්ගත වූ වැඩිහිටියන් අධි රුධිර පීඩනය හා හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන් ප්‍රතිශක්තිය අඩුවිය හැකි ඖෂධ භාවිතා කරන අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන් දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ගර්භණී මව්වරුන් කොරෝනා වෛරස් රෝගීන් ආරක්ෂා වීමට නම්
නිතර අත් සෝදන්න සබන් යොදා ගලායන ජලයෙන් හොඳින් සෝදන්න කැස්සකින් කිවිසුමකින් පසු මොහුන ස්පර්ශ කිරීමට පෙර පසු ආහාර පිළියෙල කිරීමේදී පෙර පසු සහ අතරතුර ආහාර අනුභවයට පෙර පසු රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණීමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු අනිවාර්යෙන්ම අත් සෝදන්න කැස්සකදී හෝ කිවිසුමකදී ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිතා කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැලමිට නවා මුහුණ ආවරණය කිරීම සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලදී යාවත් කාලීන වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස හා නියාමනයන්ට අනුව පමණක් මුක ආවරණ පැළඳීම උණ කැස්ස සම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සමග සමීප ඇසුරෙන් වැළකීම ආචාර කිරීමේදී අතට අත දීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්න ඇස් නාසය මුඛය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග හොඳින් විවේක ගැනීම තියරමය පාන වර්ග ගැනීම උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම මතක තබා ගන්න නව කොරෝනා වෛරසය ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම අයෙකුට වැළඳිය හැකි ඇතමුන්ට එය මාරාන්තික විය හැකි එහෙත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙම රෝගයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැතුණා ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දැනට නුවන්ගොඩ සහ දියුලපිටිය ආශ්‍රිතව ඇතිව තිබෙන මෙම කොරෝනා අර්බුදය පිළිබඳව සමාජයේ කතිකාවතලට එහා ගිහිල්ලා මෙම අර්බුදය පිළිබඳව මේ ආයතනය සහ ඒ හා සම්බන්ධ පිරිස් පිළිබඳව රෝගී ඇතිවීම පිළිබඳව පරීක්ෂා කරන්නටත් ගරු නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා කම්කරු මැතිවරයා හැටියට කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට තිබෙනවා හඳුනාගත් රෝගීන් සාතිශය බහුතරය අදාළ පොකුරේ කිසියම් සම්බන්ධතාවයකින් ඇතුණු රෝගී තත්වයන් බව හඳුනාගෙන තිබෙනවා දැනට මේ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ 24778ක් කළ තිබෙනවා දැනට රජය හා සම්බන්ධ මධ්‍යස්ථානවල නිරෝධායන බිමින් සිටින පිරිස 10281ක් අදිනකට PCR පරීක්ෂණ 7000ක් පමණ කරමින් රෝහල් 26ක මෙම රෝගීන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් උපරිම දායකත්වය රජය ලබා දෙන බවත් එනිසා මේ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් අපි මේ රට ජනතාවට ප්‍රකාශ කරනවා මොකාවරණ නිසියාකාරව පැලදීම සහ සමාජ දුරස්ථභාවයේ නිසියාකාරව තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමට රට ඇතුම්පත් කීපයක් සකස් කරමින් දැන් පවතිනවා මෙම නීතිය සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම ක්‍රියාත්මක වුණත් ඇතැම් විදේශික ජාතිකයන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ රාජතාන්ත්‍රික මට්ටමේදී මෙම රටවල් සමග සුහදතාවය සහ එම සම්බන්ධ පවත්වාගෙන යමේ තත්වයක් තිබෙනවා එම පිරිස් වෙනත් කිසිදු සමාජ සාධක සමග නොගැටි සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය ආරක්ෂිතව කණ්ඩායමක් හැටියට කටයුතු කරන බවට සහතික ලබා දීලා තිබෙනවා ඒ නිසා තමයි එවැනි නොවැළැක්විය හැකි අවස්ථාවලදී රජය හැටියට සමහර නියෝජිත පිරිසු හමු වෙන්නට රජයට සිදු වෙලා තිබෙන්නේ මේ අවධානම ගන්නේ අපේ රටනේ පැමිණෙන සියලු දෙනාත් පැය 48කට පෙර ආතුව ලබාගත් PCR පරීක්ෂණ රජයට ඉදිරිපත් කිරීම සිදු කෙරේ. පකිස්තානයේ බාස්පති සහල් ආනයනය කරන්න තීරණයක් කරන් තියෙනවා කැබිනට් එකේ. හැබැයි බාස්පති සහල් කියලා කියන්නේ විශේෂ සහල් ජාතියක්. ඇයි මේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතන්නේ නැතුව බාස්පති සහල් ආනයනය කරන්න ගත්තේ? බාස්මති සම්බන්ධව තාමත්ම සුළු ප්‍රමාණයක් ටොන් 6ක් පමණයි. ඒකට හේතුව තමයි යම් ප්‍රමාණයක් ඉන්නවා බාස්මති ගන්නට පුළුවන් ප්‍රමාණයකට ඒක ගන්න දුන්නොත් අනිත් අයට තියෙන ඉල්ලුම තව ටිකක් අඩු වෙනවා මේ පරමාර්ථයෙන් තමයි කරේ දැනට කහ ආනයනය කරපුවා තියෙනවා කස්ටම් එකේ ඒගොල්ලෝ රක්ෂිතව තියාගෙන ඉන්නවා මුදාහරින් නැතුව ඉතින් දැවන්ත හැකියාව පවතින රට තුල ඔබට කියන්න අවශ්‍ය කාරණේ තමයි මේ සියල්ලම නීති විරෝධී ලෙස රටට ගෙන්නපු කහ මොකද කහ මෙරට ගෙන්වීම තහනම් කරා අපි එම කහ දැනටත් යෝජනා කීපයක් ඉදිරිපත් කළා තුනක් ප්‍රතිපනෙන් පිළිබඳ යෝජනා වනිත් කාරණය රාජ්‍ය ආයතනයක් මගින් බෙදා හැරිය හැකිද කියන කාරණය එම කාරණා දෙක සලකා බලමින් සිටිනවා වාර්ෂිකව රුපියල් කෝටි 150ක කහ මේ රටට ගෙන්වා තිබෙනවා පසුගිය සෑම වර්ෂයකම ඉතින් අපි මේ රටේ ගොවියා දිරිමත් කිරීම වෙනුවෙන් තමයි එම තීන්දුව අරගත්තේ වසරකට මෙට්‍රික් ටන් 2500ක් වෙච්ච කහ නිෂ්පාදනයේ මේ වසරේදී අපිට අනිවාර්යයෙන්ම මෙට්‍රික් ටන් 6000 දක්වා වැඩි කරන්න පුළුවන් දේශීය අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 8500ක් වෙනවා ඉතින් අපිට 2021 වසරේදී ලංකාවේ සම්පූර්ණ කහ අවශ්‍යතාවය මෙරට නිෂ්පාදනය කරගන්න පුළුවන් අවධානය නැවතත් දේශීය පුවත් වෙත
ශ්‍රී ලංකාවේ විදුලි බල ශේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට රුසියානු රජයේ සිය කැමැත්ත පළ කර තිබෙනවා. විදුලි බල අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා සහ මෙරට රුසියානු තානාපතිවරයා අතර නිල සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ශ්‍රී ලාංකික විදුලි බල ශ්‍රේෂ්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි මහතා සිය කැමැත්ත පළ කර තිබෙනවා. ලංකාවේ විදුලි බල ශ්‍රේෂ්ත්‍රයට සහයෝගය පළ කිරීමට එක්වීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාට සිය ස්තුතිය පළ කර විදුලි බල අමාත්‍යවරයා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වූ ත්‍රස්තවාදී තෙරෙහි සටනේදී ශ්‍රී ලංකා රජයට දක්ව වූ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පිළිබඳවද රුසියානු රජයට සිය කෘතඥතාවය පළ කර සිටියා. වර්තමානයේ රටේ ආර්ථිකයට බලපා ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු කොරෝනා පොකුර නිර්මාණය කළ ආයතනය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලී චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත තහස්තක් කොමෙන් මේ වෙන විට රජයේ PHI මහත්තුරු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තියෙනවා මත්තල ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයේ පැමිණි අය සැප්තැම්බර් 22 හෝ ඊට ආසන්න දිනයකදී කිසිම ආකාරයකින් නිරෝධායනයට ලක්ුණේ නැහැ. පුළුවන් නම් නිරෝධායනය වෙච්ච තැන් පෙන්නන්න. නිරෝධායන නීති කඩකලා කියලා රටේ මේ වෙනකොට 120ක් අත්අඩංගුවට ගත්තයි කියලා කියනවා. හැබැයි මේ රටම අද බියගන්වන මේ ක්‍රියාවලියට මුල් වෙච්ච ඒ ගුවන්තොටුපළ බලධාරීන් හා ඒ අය නිරෝධායනයට ගිය ක්‍රියාවලිය රටට පැහැදිලි කළ යුතු වෙනවා. කොවිඩ් මර්ධන ජාතික මැදිස්ථානයේ රටේ ආර්ථිකයේ අද තියෙන තත්ත්වය මොකක්ද? මේ සියල්ලම සිද්ධ වෙලා තියෙන මේ නගාටුදායක තත්වයට වගකිව යුතු කොරෝනා පොකුර නිර්මාණය වුණේ මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය නිසා. ඒ ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුයි. මේ ප්‍රශ්නේ තවදුරටත් යටගැසීම කිරීමෙන් කරන්නේ රටේ ජාතික අපරාධයක්. මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිදුවීම ගැන නිවැරදි පරීක්ෂණයක් සිදු නොවි සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක කිරීම. අපි දැක්කේ නෑ තාම නම් අර්ජුන මහේන්ද්‍රන් අල්ලන් එනවා. අපි දැක්කේ නෑ ඒක තප්පර පහක්වත් බැංකුහුරු අත්අඩංගුවේ ඉන්නවා. අපි දැක්කේ නෑ තාම සහරාන් පිටිපස්සේ හිටපු පිරිස් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයව කංකසන්තුරේට මාරු කළා. රහස් පොලිසියේ ප්‍රධානියව මාරු කළා. ඒගොල්ලන්ට දඬුවම් දීලා මේක බේරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදි. මන් නම් දන්නේ නැහැ රියාද් බදුද්දීන් කොච්චර මේවට සම්බන්ධද කියලා. හැබැයි මේ ආණ්ඩුව බලයට ආවේ නම් දේශපාලඥයෝ ඉන්නවා, බලගතු ව්‍යාපාරිකයෝ ඉන්නවා, මහ බැංකුව කොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් ලව කුමාරන් පත්මනාදන්ව ගෙනාවා වගේ කණෙන් අල්ලගෙන එනවා කියලා තමයි ආණ්ඩුව නම් බලයට ආවේ. කොරෝනා වෛරස් තත්ත්වයේ මැඩ පැවැත්වීම උදෙසා විපක්ෂයේ පමණක් නොව රටේ සමස්ත ජනතාවම එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒකුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැන් මේ තුන්වෙනි රැල්ලත් ඇවිල්ලා තියෙනවා. සමාජය තුල රෝගීන් එනවාද කියලා බලන්න පරීක්ෂණ පවත්වන්න ඕනේ. හමුදාපතිවරයා කියනවා දැනට 24,000ක් පස්වෙන්දා සිට මේ මෑත කාලයේදී පරීක්ෂණ කරලා තියෙනවා කියලා. පරීක්ෂණයක් කිරුවොත් පමණයි රෝගීන් හඳුනා ගන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පරීක්ෂණ 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 ටෙස්ට් 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 වැඩි පරීක්ෂණ කිරීම තුලින් තමයි රෝගීන් හඳුනා ගන්න පුළුවන්. මේ රෝගය ව්‍යාප්ති වෙලා සාමාන්‍ය ශරීරගත වෙලා කිසිම රෝග ලක්ෂණ නොපෙනෙන තත්ත්වයක් තුල මේ රෝග වාහකයන් හැමතැනම ඉන්න පුළුවන්. සමාජයේ හැමතැනම මේ රෝගීන් ඉන්න පුළුවන්. මම කිව්වේ රජය මේ රෝගය සමග ජීවත් වීමේ පරිසරයක් ජනතාවට පුරුදු කරමින් තියෙන බව පේනවා. අපහසුතාවයක් ගැන අපි ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් මෙම විපක්ෂය විතරක් නෙමෙයි සමස්ත රටේ ජනතාවම වර්තමාන රජයත් එක්ක ඉන්න ඕනේ මේ අවස්ථාවේදී. මොකද මේක මැඩපවත්තන්න නැත්නම් මේක මැඩපවත්තන්න බෑ. හැබැයි ඒ වගේම ස්වයං පාලනයක් ස්වයං විනයක් තියෙන්න ඕනේ පුද්ගලයන් අවශ්‍ය අතර. ඒ වගේ සංචරණ සීමාවන් තියෙන්න ඕනේ. රජය යම් යම් සංචරණ සීමා පනවන්නේ නැතුව යම් යම් ප්‍රදේශවලට මෙම රෝගය සමග ජීවත් වීමේ අවශ්‍යතාවය ජනතාවට අඳුන්ලා දීලා ජනතාවට මේ රෝගය සමග ජීවත් වෙන්න පරිසරය සකස් කරමින් යන බව තමයි පේන්නේ. මම හිතන්නේ මේ වරණ ලොක්ඩවුන් කරයි කියලා. අපේ රට ලොක්ඩවුන් කෙරුවේ මීට වැඩිය ඉතා අඩු රෝගීන් සංඛ්‍යාවක් තියෙනවා. දැන් ලංකාවේ දිස්ත්‍රික්ක 17ක රෝගීන් ව්‍යාප්තලා තියෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මාස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කීපයක් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඊයේ දින ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගයේ දෙවන දිනය අදයි. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 362,824 දෙනෙකු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර අපසු උසස් පෙළ විභාගයේ වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතාගෙන් අප විමසීමක් කළා.
පවතින තත්ත්වයත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මාස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩේම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණයේ සහ කාර්යක්ෂමතා කඩේම් විභාගය, ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර රථ පරීක්ෂකවරුන් සඳහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 3 වන ශ්‍රේණියේ රේගු නියාමකවරුන් සඳහා පැවැත්වෙන පළමු කාර්ය ක්ෂමතා කඩේම් විභාගය 2020 අධ්‍යන වර්ෂයේ සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණකාලීන පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනීමේ තරඟ විභාගය මහජන බැංකුවේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරන ලද ලේකම් සහකාර පළවෙනි තනතුරේ සේවයේ නියුතු අය සඳහා තනතුරු ස්ථිර කිරීම සඳහා සලකා බැලීමට පවත්වනු ලබන වේගතා පරීක්ෂණය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි පරීක්ෂක 3 වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත සහ සීමිත තරඟ විභාගය ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛන නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩේම් විභාගය ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පළවෙනි ශ්‍රේණියේ සංඛ්‍යා ලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩේම් විභාගය සහ ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණික සේවයේ 3 වන ශ්‍රේණියට නිලධාරීන් බදවා ගැනීමේ විවෘත සහ සීමිත තරඟ විභාගය ඇතුළු විභාග මෙලෙස කල් දැමීමට පියවරගෙන තිබෙනවා. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ සව 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.